ගෙදර අපේ පන්ති කාමරයේ අධ්‍යාපන විකාශයෙන් බලාපොරොත්තු වන්නේ කිසිදු පළාත් භේදයකින් තොරව රටේ සියලුම දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීමටයි. ඉතින් ඒ අවස්ථාවෙන් විපුල පළ ප්‍රයෝජන ගන්න කියලා සියලුම සිසු දරු දැරියන්ට ඒ වගේම දුර්භවතුන්ටත් අපි මේ මොහොතේදී සිහිපත් කරන්න කැමතියි. අප දැන් සූදානම් වන්නේ තවත් ඉතාම වැදගත් සාකච්ඡාවකට අපේ සිසු දරු දැරියන් සම්බන්ධ කරගන්න. අපසු සස්පෙළ විෂය ධාරාවන් අතර මේ වාණිජ විෂය ධාරාව හදාරන සිසු දරු දැරියන්ට ගිනුම්කරණය විෂයට අදාළව ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න තිබෙනවා විභාගයේදී උසස්පෙළ විභාගයේදී අනේ ප්‍රශ්න පත්‍රයට අදාළව සිසුන්ට දැනගත යුතු වැදගත් කරුණු කොහොමද ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නට ඕන ඒ වගේම ප්‍රශ්න පත්‍රය ආශ්‍රිතව තිබෙන විවිධ ගැටලු දුර්මත මෙහනදී සියලු කරුණු පිළිබඳව දැබර සිසු දරු දෙරියන් දැනුවත් කරන්නටයි දැන් අපි සූදානම් වෙන්නේ මේක ඉතාම වැදගත් සාකච්ඡාවක් ඒ වගේම ලංකාවේ සියලුම සිසු දරු දෙරියන්ට ලැබෙන විරල අවස්ථාවක් මෙය ඉතින් දැන් හඳුනා දෙන්නම් මේ සාකච්ඡාවට මේ ගිනුම්කරණය විශේෂයට අදාළ මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නේ කවුද කියලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ති සේනාරත්න මහත්මිය එම විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගජීව හේරත් මහත්මයා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පර්යේෂණ හා සංවර්ධන ගයත්‍රි අබේගුණසේකර මහත්මිය ජාතික අධ්‍යාපන ආයතනයේ වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.එච්. කුසුම් මහත්මිය තෝලංගමෝ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ගිනුම්කරණ විෂය ආචාර්ය වසන්ත විජේතිලක මහත්මයා මේ විද්වත් මණ්ඩලය තමයි අපේ සිසු දරු දැරියන්ට ගිනුම්කරණ විෂය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ එමනම් මේ සාකච්ඡාව මෙහෙවන්නට මා ආරාධනා කරනවා ගෞරවනීය තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ති සේනාරත්න මහත්මිය ස්තුති සම්පත් දැන් අප සූදානම් වන්නේ උසස් පෙළ ගිනුම් කරන විෂය ගැන පැවැත්වෙන සාකච්ඡාව ආරම්භ කිරීමටයි ගිනුම් කරණය පුළුල්ලු විෂය ශාස්ත්‍රය කෙසේ නමුත් අපෝස උසස් පෙළ ගිනුම් කරන විෂය තුළ අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ ආයතනයක් තුළ සිදුවන ගිනුම් කරන ක්‍රියාවලිය පිළිබඳවයි මෙහිදී ආයතනයක ගනුදෙනු හා සිද්ධි හඳුනා ගැනීමේ සිට එම ගනුදෙනු හා සිද්ධි ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම තොරතුරු විශ්ලේෂණය කිරීම සහ එම තොරතුරු ඇසුරෙන් ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන් තීරණ ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම විෂය නිර්දේශය තුළ සිදුවන ගිනුම්කරණය තුළ ඇතිවන තොරතුරු නොඑක් වර්ගයේ වුවත් උසස් පෙළ මට්ටමේදී මූල්‍ය තොරතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අතර එම මූල්‍ය තොරතුරු සපයා දෙන ආකාරය ඒ සඳහා පිළියල කරනු ලබන ප්‍රකාශන සහ එය ඇසුරෙන් ගන්නා වූ තීරණ පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරනවා කාලච්ඡේද 600ක් තුළ මෙම නිපුණතා 16ට බර තැබීමක් සිද්ධ කරනවා. ගිනුම්කරණය ඉතා තර්කානුකූල පදනමක් මත සකස් වී ඇති අතර මේ සහ සම්බන්ධය මත ගිනුම්කරණ ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්න දැක්වීමක් සිදු කරනු ලබනවා. ප්‍රශ්න පත්‍රයේ සංයුතිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට මා දැන් බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. පළමු ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 50ක් සමන්විත වෙයි. මේ ප්‍රශ්න 50 මූලික වශයෙන් අපි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 1 සිට 30 දක්වා ප්‍රශ්න බහුවරණ ප්‍රශ්න. 31 සිට 50 දක්වා කෙටි හා නිශ්චිත පිළිතුරු සැපීමේ ප්‍රශ්න වලින් සමන්විත වෙනවා. මෙම මුළු ප්‍රශ්න පත්‍රයම සම්පූර්ණ විෂය නිර්දේශයේ ආවරණය වන ලෙස සකස් කර ඇත. එබැවින් මම කලින් ප්‍රකාශයට පත් කරන ලද විෂය නිර්දේශයේ ඇති බර තැබීම මේ ප්‍රශ්න 50 තුල නිරූපණය වන ආකාරයට ප්‍රශ්න පත්‍රය සකස් වීම
සිදුවෙන. මෙම ප්‍රශ්න පත්‍රයට පැය දෙකක කාලයක් වෙන්වන අතර මෙම ප්‍රශ්න පත්‍රය සඳහා මුළු ලකුණු 100ක් ලෙස ලැබෙනවා. දෙවනුවට ප්‍රශ්න පත්‍ර දෙක පැය 3ක කාලයක් සඳහා බොහෝ රචනා ශෛලී ප්‍රශ්න වලින් ඉදිරිපත් කර තිබෙනවා. මෙතනදී රචනා ශෛලිය ලෙස සාකච්ඡා කරන්නේ මෙහිදී බොහෝ විට ශිෂ්‍යයන්ට ගණනය කිරීම තුලින් උත්තර සැපීම සිදු කිරීමට සිද්ධ වෙනවා. මෙව මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 සහ 2 අනිවාර්ය ප්‍රශ්න වන අතර පළමු අනිවාර්ය ප්‍රශ්නය නිපුණතා අංක 12 මතත් දෙවන අනිවාර්ය ප්‍රශ්නය නිපුණතා අංක 14 මතත් පිළියෙල කර ඇත. මෙහිදී යම්කිසි තොරතුරු රාශියක් යම් ආයතනයක් පිළිබඳ සපයනු අතර එයට අදාළ ගණනය කිරීම සහ ක්‍රමවේද භාවිතා කර පිළිතුරු සැපීම සිදු කිරීම අවශ්‍ය වේ. ඉන්පසුව 3 සිට 6 දක්වා ඇති ප්‍රශ්න ශිෂ්‍යයන්ට තෝරා ගැනීමට හැකියාවක් තියෙනවා. මෙහිදී මෙම ප්‍රශ්න 4න් 3ක් ශිෂ්‍යයා විසින් තෝරාගත යුතු වෙනවා. මේ හැම ප්‍රශ්නයකටම ලකුණු 20 බැගින් හිමිවන අතර පැය 3ක කාලයක් තුල මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමට ඔවුන්ට සිදු වෙනවා. මෙහිදී විෂය නිර්දේශය තුල නිපුණතාවයන්ට බර තබා ඇති ආකාරයේ අනුව ප්‍රශ්න පත්‍රය තුල විෂය කොටස් ගොනු වී ඇති බව අවධාරණය කරන්නට කැමැති. මෙහිදී තවත් සුවිශේෂී කාරණයක් වන්නේ පිළිතුරු සැපීමට ඇති ලකුණු පැය 3ට අමතරව අතිරේක විනාඩි 10ක් සපයනු ලබනවා. ප්‍රශ්න පත්‍රය කියවා තමන්ට තෝරාගත යුතු ප්‍රශ්න කුමක්දයි යන්න පැහැදිලි කිරීම සඳහා. දැන් මම කැමති මේ සාකච්ඡාව සඳහා ආරාධනා කරන්න විභාග දෙපාර්තමේන්තුවේ ගාත්‍රි අබේගුණසේකර මැතිනියට පසුගිය ප්‍රශ්න පත්‍රය තුල ශිෂ්‍යයන් දක්වා තිබූ කුසලතාවයන් සහ ගැටලු කුමක්දයි යන්න සාකච්ඡාවට බඳුන් කරත්. බොහොම ස්තුති මහාචාර්යතුමියනි. ඔබට දැන් ගිනුම් කරන විෂය නිර්දේශය පිළිබඳවත් ගිනුම් කරන විෂයේ ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලැබුණා. ඉතින් මට මෙතෙන්දී එතුමිය කියපු කාරණාවලට අමතරව යමක් කියන්න ඕන. ඇත්තටම මෙවර අපි පළවෙනි වතාවට ගිනුම්කරණයේ විෂය සඳහා විභාගයේදී ගණක යන්ත්‍ර පාවිච්චි කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙනවා. ඉතින් ගණක යන්ත්‍ර කිව්වහම අර මෙතෙන්දී සුවිශේෂී වශයෙන් මම කියන්න ඕන ප්‍රෝග්‍රෑම් කරන්න බැරි නන් ප්‍රෝග්‍රෑමබල් කියන එක, ඒ කියන්නේ වැඩසටහන් ගත කළ නොහැකි සාමාන්‍ය කැල්කියුලේටරයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් ජංගම දුරකථන වලත් ගණක යන්ත්‍ර තියෙනවා. ඒ වුණාට අපි ජංගම දුරකථන විභාග ශාලාවට රැගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනටත් මේ විෂය උගන්වන ගුරුවරු සහ විෂය ඉගෙන ගන්න දරුවන්ට මම මෙතෙන්දී මේ පණිවිඩය දෙන්න කැමතියි. සාමාන්‍ය ගණක යන්ත්‍රයකින් මේ විෂයේ ගණනය කිරීම වලට ඔබට දැන් හුරු වීමේ අවස්ථාව තියෙනවා. ඒත් එක්කම මහාචාර්යතුමිය විස්තර කරා විනාඩි 10ක අමතර කාලයක් දෙනවා කියලා. මේ අමතර කාලය අපි ලබා දෙන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ සඳහා. මොකද දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6න් ප්‍රශ්න 2ක් අනිවාර්යයි. ඉතිරි 4න් ප්‍රශ්න 3ක් තෝරාගෙන පිළිතුරු සපයන්න ඕනේ. අපි මේ විනාඩි 10 කාලය ලබා දෙන්නේ ප්‍රශ්න පත්‍රයේ අතට ගත්ත ගමන්ම උත්තර ලියාගෙන යන්න පටන් ගන්න නෙමෙයි. ප්‍රශ්න හොඳට අර තෝරන්න තියෙන ප්‍රශ්න 4 අතරින් 3ක් තෝරගන්න ඒ ප්‍රශ්න 4 හොඳට කියවලා ඇත්තටම මෙතෙන්දී ඔබට වැදගත් ප්‍රශ්නවල කොටස් තියෙනවා. හැම කොටසකටම පිළිතුරු සපයන්න පුළුවන් නම් ඒ පුළුවන් ප්‍රශ්න පමණයි තෝරගන්න ඕනේ. දැන් සමහර අවස්ථාවලදී අයදුම් කරුවන් කරන ලොකු වැරද්දක් තමයි ප්‍රශ්නවල මුල් කොටස දැක්ක ගමන් ප්‍රශ්නය තෝරනවා. මොකද අපි සාමාන්‍යයෙන් මුල් කොටස අපි පහසුයි කියලා හිතලා දැක්ක ගමන් ඒ ප්‍රශ්නය තෝරගන්නවා. එහෙම තෝරගන්න එපා. ඔබට
මේ හොඳින් කියවලා බලලා ප්‍රශ්න ඒ හැම කොටසකටම පිළිතුරු සපයන්න පුළුවන් ප්‍රශ්න තමයි තෝරගන්න ඕනේ. ඒකම අපි මේ විනාඩි 10 ලබා දීලා තියෙන්නේ ඔබගේ මානසික ආතතිය අඩු කරන්න. මොකද ප්‍රශ්න තෝරගන්නත් ඕන උත්තර ලියන්නත් ඕන වගේ හැඟීමක් එනවා ඒ කෙටි කාලය ඇතුළත. ඒ නිසා ඔබට විනාඩි 10 දීලා තියෙන්නේ ඔබගේ මානසික ආතතිය කියන්නේ ස්ට්‍රෙස් එක අඩු කරලා හොඳට ප්‍රශ්න පත්‍රය කියවලා තමන්ට හොඳ ශක්තියක් තියෙන හොඳින් පිළිතුරු සපයන්න ශක්තියක් තියෙන ප්‍රශ්න තෝරගන්න විතරයි. ඉතින් මහාචාර්යතුමිය මගෙන් බලාපොරොත්තු වුණා පසුගිය වසරේ සාධන මට්ටම් පිළිබඳව මේ දැන ගැනීම ඔබව දැනුවත් කිරීම. ඉතින් මෙතෙන්දී මම කියන්න ඕන මේ විෂය සඳහා පසුගිය වසරේ මුළු අයදුම්කරුවන් ඒ කියන්නේ නව හා පැරණි විෂය නිර්දේශ දෙකේම අයදුම්කරුවන් පිළිතුරු සපයලා තියෙනවා. මේ විභාගයට පෙනී ඉඳලා තියෙනවා 59,583ක් විභාගයේ සඳහා පෙනී ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මුළු අයදුම්කරුවන් එයින් A සාමාර්ථ ලබාගෙන තියෙන්නේ 7,718යි B සාමාර්ථ 6,057යි C සාමාර්ථ ලබාගෙන තියෙන්නේ 11,594යි සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන තියෙන්නේ 17,604යි. එතකොට ABCS ගත්තහම සමත් සංඛ්‍යාව 42,973යි. නමුත් මේ 59,583න් මේ විෂය අසමත් වෙලා තියෙනවා 16,610ක්. මේක මම ප්‍රතිශතයක් විදිහට කියනවා නම් ඔබට වඩාත් පැහැදිලි වෙයි. පෙනී සිටි අයදුම් කරුවන්ගෙන් මුළු අයදුම් කරුවන්ගෙන් 13%ක් තමයි ඒ සාමාර්ථ අරගෙන තියෙන්නේ. 10.2%ක් B සාමාර්ථ අරගෙන තියෙනවා. 19.5%ක් C සාමාර්ථ අරගෙන තියෙනවා. සමත් වෙලා තියෙන්නේ කියන්නේ S සාමාර්ථය අරගෙන තියෙන්නේ 29.5%යි. එතකොට ABCS වල එකතු වෙයි කියන සම්පූර්ණ සමත් ප්‍රතිශතය මේ විෂයේ 72.1%යි. අසමත් වෙලා තියෙනවා 127.9%ක්. ඉතින් මම හිතනවා ඔබට මේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ දරුවෝ ගිය අවුරුද්දේ මොන ප්‍රශ්න වලින්ද අසාර්ථක වුණේ කියන එක පිළිබඳ වැඩි අවධානයක් ඔබගේ අවධානය යොමු කරන්න. එතකොට ඔබට පුළුවනි මේ අවුරුද්දේ විභාගයට සූදානම් වෙනකොට ඒ විෂය ශේෂ්ඨ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා, මොකද ඒ ශේෂ්ඨ පිළිබඳව ඔබ මොන විදිහටද අවධානය යොමු කරන්න ඕනේ කියලා මෙතන මේ සිටින විද්වත් මඩුල්ල ඔබට පැහැදිලි කරලා දෙයි. ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ විභාගයට පෙනී සිටින්න පුළුවන් මේ ඔබට ඒ ශක්තිය ලබා ගන්න පුළුවන් මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැරඹුවාට පස්සේ ඔබට හිතේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මොන විෂය කොටස් වලටද කියලා. ඉතින් අපි පසුගිය වසරේ ප්‍රශ්න පත්‍රයේ මේ ගිණුම් කරනේ ප්‍රශ්න පත්‍රයේ විශ්ලේෂණය කරාම මේ ලබාගත් ප්‍රස්ථාරය තමයි මේ දිස් වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 30. වර්ණ පහක් සහිත බහුවර්ණ ප්‍රශ්න 30ක් තමයි ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න 30 ගත්තොත් එහෙම අයදුම් කරුවන්ගෙන් වැඩි පිරිසක් පිළිතුරු සපයලා තියෙන්නේ. ඒ කියන්නේ 97%ක් පමණම පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු සපයලා තියෙනවා. මේ පළවෙනි ස්තම්භ ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරන්නේ ඒක. 97%ක් පමණම නිවැරදි පිළිතුරු සපයලා තියෙනවා. හැබැයි ඔබට පේනවා ඇති සමහර ප්‍රශ්න දැන් මේ ස්තම්භ ප්‍රස්ථාරවල උස අඩුවෙන් පෙන්නුම් කරන ප්‍රශ්න දිහා අවධානය යොමු කරොත් එහෙම ඒ ප්‍රශ්නවලට අයදුම් කරුවන් නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ අඩු ප්‍රතිශතයකින්. දැන් තුන්වෙනි ප්‍රශ්නයට 22%ක් තමයි නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ. අටවෙනි ප්‍රශ්නයට 37%ක් තමයි නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ. ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ 14වෙනි ප්‍රශ්නය 18%ක් නිවැරදි පිළිතුර සපයලා තියෙනවා. ඒ කියන්නේ අඩුවෙන්ම නිවැරදි පිළිතුර සපයලා තියෙන මේ ළමයින්ට මේ කොටසේ අමාරුම වෙච්ච ප්‍රශ්නේ තමයි 14වෙනි ප්‍රශ්නය. 21වෙනි ප්‍රශ්නය, ඊළඟට 22වෙනි ප්‍රශ්නය, 24, 26, 30 කියන ප්‍රශ්න සියල්ලටම 30%කට වඩා අඩු අයදුම් කරුවන් ප්‍රතිශතයක් තමයි නිවැරදි පිළිතුර සපයලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා මහාචාර්යතුමියකින් ඇයි මේ ප්‍රශ්න දරුවන්ට මේ විදියට අපහසු වෙලා තියෙන්නේ කියලා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන ලෙස මම ඉල්ලීමක් කරනවා.
හොඳයි ගයත්‍රි අබේගුණසේකර මහත්මියගේ පැහැදිලි කිරීමට අනුකූලව දැන් අපි බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යයන් අඩු සාධන මට්ටමක් යම් යම් ප්‍රශ්නවලට දක්වා ඇත්තේ ඇයි කියන කාරණා පිළිබඳ විශ්ලේෂණයක් කිරීම සඳහා මෙහිදී ඔබට දකින්න පුළුවන් ප්‍රශ්නාංක 3 සහ 8ට ශිෂ්‍යයන් විසින් අඩු ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. එතකොට මෙතනදී අපි යම් කිසි විශ්ලේෂණයක් සිද්ධ කරා මෙම ප්‍රශ්න අදාළ වෙන්නේ කුමන නිපුණතාවයන්ටද කියන කාරණාව පිළිබඳව. 3 වෙනි සහ 8 වෙනි ප්‍රශ්න දෙකම නිපුණතා අංක 4 සහ 5 යන්නට සම්බන්ධ වෙනවා. එතකොට මේ ප්‍රශ්න දෙකම ගිනුම්කරණයේ පදනම් පදනම් පිළිබඳ තිබෙන ප්‍රශ්න දෙකක්. නමුත් එතනදී අපිට පැහැදිලි වෙනවා 3 වෙනි ප්‍රශ්නයේදී ශිෂ්‍යයා විසින් මූලික ලියවිලි පිළිබඳ අවබෝධය තිබුණත් එම ප්‍රශ්නය සැලකිල්ලෙන් කියවා ප්‍රශ්නයට නිවැරදිව අවබෝධ කර නොගැනීම නිසා එම ප්‍රශ්නයට පිළිතුරු සැපීමේ දුර්වලතාවයක් දක්වලා තියෙනවා කියන එක. 8 වෙනි ප්‍රශ්නය තුල ගිනුම්කරණ සංකල්ප පිළිබඳ අවධානය යොමු කරලා තියෙන්නේ ගිනුම්කරණ සංකල්ප ශිෂ්‍යයෙකු විසින් යම්කිසි අවස්ථාවකට ගලපන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වලා නැහැ ප්‍රමාණවත්. එබැවින් මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු සැපීමේදී ශිෂ්‍යයන් විසින් අඩු හැකියාවක් දක්වා ඇති බව පැහැදිලිව පෙනෙනවා. අපි ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නය ගැන කතා කරොත් ඒ 14 වෙනි ප්‍රශ්නය අදාළ වන්නේ නිපුණතා අංක 9ට. ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාර සම්බන්ධයෙන්. එතනදී ප්‍රශ්නයක් අපි නිතරම දකිනවා මෙම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගැන පාසල් පද්ධතියේදී ශිෂ්‍යයා විසින් දරන උනන්දුව අඩු බවක් අපිට පේනවා. මේ අඩු බව නිසාම ශිෂ්‍යයා විසින් මේ කරුණු කාරණා නිසි ලෙස අධ්‍යයනය නොකර පිළිතුරු සපයන බවක් ඒ තුලින් පැහැදිලිව දකින්නට ලැබෙනවා. මම දැන් කැමති රංගජීව හේරත් මහත්මයාට ආරාධනා කරන්න ප්‍රශ්නාංක 21 සිට 30 දක්වා සිසුන්ගේ සාධන මට්ටම පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන්න. ඔව් අපි ප්‍රශ්නාංක 21 සහ 34 ප්‍රශ්න ටික බලපුවාම විශේෂයෙන් මේ ප්‍රශ්නාංක 22 21 22 23 කියන ප්‍රශ්න සම්බන්ධයෙනුත් ශිෂ්‍යවන්ගේ නිවැරදි පිළිතුරු ලබා දීමේ ප්‍රතිශතය 40%කට වඩා අඩු මට්ටමකට පවතිනවා. මේ ප්‍රශ්නවල විශේෂත්වය තමයි මේ ප්‍රශ්න තුනම විෂය නිර්දේශයේ 11 වෙනි නිපුණතා මට්ටම, ඒ කියන්නේ ගිනුම් කරන ප්‍රමිත භාවිතා කරන ආකාරය, මූල ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ ගිනුම් කරන ප්‍රමිත භාවිතා කරන්නේ කොහොමද කියන එක ආශ්‍රයෙන් ඉදිරිපත් කරලා තිබුණ ප්‍රශ්න. එතනදී අපි පැහැදිලිව දකින දෙයක් තමයි දැන් උසස් පෙළ විෂය නිර්දේශය තුල ගිනුම් කරන ප්‍රමිතාංක ප්‍රමිත 10ක දැනුම බලාපොරොත්තු වෙනවා. මේ එතකොට මේ ගිනුම් කරන ප්‍රමිත අදාළ ප්‍රශ්න ප්‍රශ්න පත්‍රය තුල විවිධ ස්ථානවලදී පළමු ප්‍රශ්න පත්‍රයේ සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුල පරීක්ෂා කරනවා. එතන පළමු ප්‍රශ්න පත්‍රයේදී බොහෝ විට යම් ප්‍රමිතයක නිශ්චිතවම ඒ ප්‍රමිතය භාවිතා කරන ආකාරය, ප්‍රමිතයේ න්‍යායාත්මක දැනුම සහ භාවිතා කරන ආකාරය තමයි මේ ප්‍රශ්නවලදී පරීක්ෂා කරලා තියෙන්නේ. එතකොට එතනදී ඒ සමහර ප්‍රශ්න තියෙනවා කෙලින්ම ප්‍රමිතයේ න්‍යායාත්මක දැනුම පරීක්ෂා කරපු ප්‍රශ්න, සමහර ප්‍රශ්න තියෙනවා ඒ න්‍යායාත්මක දැනුම කොහොමද අපි භාවිතා කරන්නේ කියලා පරීක්ෂා කරපු අවස්ථා. හැබැයි පොදුවේ අපිට දකින්න පුළුවන් ගිනුම් කරන ප්‍රමිතයේ න්‍යායාත්මක දැනුමත් එම දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන අවස්ථා දෙකේදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැත්තෙන් අවබෝධ කරගැනීමේ අඩුපාඩුවක් තියෙනවා කියන එක තමයි අපිට මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. ඊළඟට අපි ගියොත් ප්‍රශ්නාංක 30ට සහ ප්‍රශ්නාංක 26 සහ ප්‍රශ්නාංක 30 සාකච්ඡා කරන්න ගත්තොත් ප්‍රශ්නාංක 26 තුල පරීක්ෂා කරලා තියෙන ගිනුම් කරන අනුපාත ඇසුරෙන් ශිෂ්‍යින්ගේ අවබෝධය පරීක්ෂා කිරීම. මේ ගිනුම් කරන අනුපාත කියන එක තුල ප්‍රධාන කාරණා දෙකක් උසස් පෙළ දරුවන්ගේ බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අනුපාත ගණනය කිරීම.
අනිත් මේ ගණනය කරන ලද අනුපාත කොහොමද අර්ථකථනය කරන්නේ කියන කාරණාව. එතකොට මේ අර්ථකථනය කිරීම කියන එකට ගියාම සූත්‍රයට සංඛ්‍යා ආදේශ කරලා ගණනය කිරීමෙන් එහා ගිහිල්ලා කොහොමද මේ ගණනය කිරීම සිද්ධ වෙන්නේ? ඒ අදාළ අයිතමයන් වෙනස් වුණොත් අනුපාතය කොහොමද වෙනස් වෙන්නේ කියන අවබෝධය බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී විශේෂයෙන් පරීක්ෂා කරලා තිබුණේ මෙන්න මේ අනුපාතය විශ්ලේෂණය කිරීම ගණනය කිරීමට එහා ගිහිල්ලා ඒ අනුපාතය විශ්ලේෂණය කිරීම පිළිබඳ අවබෝධය. එතකොට එතනදීත් අපි අඳුර ගන්න පුළුවන් දේ තමයි දරුවන්ට ගණනය කිරීමක් සරල ගණනය කිරීමක් කිරීමේ හැකියාව තිබුණත් ඒ ගණනය කිරීමට පදනම් වෙලා තියෙන කරුණු පිළිබඳ තියෙන අවබෝධයේ අඩුපාඩුව නිසා මේ අනුපාතයට බලපාන එක එක අයිතමයන් වෙනස් වෙනකොට අනුපාතය කොහොමද වෙනස් වෙන්නේ කියන එක විශ්ලේෂණය කිරීමේ හැකියාවේ තියෙන දුර්වලතාවය හොඳින් අඳුන ගන්න පුළුවන්. එතකොට 30 වෙනි ප්‍රශ්නේ ගත්තත් 30 වෙනි ප්‍රශ්නයෙන් පරීක්ෂා කරලා තිබුණේ ගිණුම් කරන විෂය නිර්දේශයේ අවසාන කොටසට අදාළව ව්‍යාපෘති ඇගෙයීම නැත්නම් ආයෝජන ඇගෙයීම කියන මාතෘකාවට අදාළව එතනදී ඇත්තටම සරල ගණනය කිරීමක් තිබුණේ ශුද්ධ වර්තමාන අගය ගණනය කිරීම සම්බන්ධව සහ එතන වට්ටම් සාධකය සම්බන්ධව මේ දෙක කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් එතනදිත් අපිට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් වට්ටම් සාධකයේ පිළිබඳ අවබෝධයත් ඒ වගේම ශුද්ධ වර්තමාන අගය ගණනය කිරීම සහ මුදල් ප්‍රවාහයන් හඳුනා ගැනීම වගේ මූලික කරුණු වල අවබෝධය යම් ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණාව තමයි අපිට හිදි පැහැදිලි කරන්න පුළුවන්. මම දැන් කැමතියි අපි මේ දක්වා පළමු ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න 30 බහුවරණ ප්‍රශ්නවලට ශිෂ්‍යයා මුහුණ දුන් ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීමෙන් මත දැන් අපි යොමු වෙන්න කැමතියි පළමු ප්‍රශ්න පත්‍රයේ 31 සිට 50 දක්වා ප්‍රශ්නවලට. මෙහිදී ශිෂ්‍යයා විසින් දෙනු ලබන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු. මම නැවතත් ආරාධනය කරනවා ගාත්‍රි අබේගුණසේකර මහත්මියට පැහැදිලි කිරීමක් කරන ලෙස ශිෂ්‍යයා මේ 31 සිට 50 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයලා තිබුණු ආකාරය පිළිබඳව. ඔව් දැන් මේ ගිණුම් කරණය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස අපි බලාපොරොත්තු වෙන්නේ නිශ්චිත වූ කෙටි පිළිතුරු සැපීමේ ප්‍රශ්න පත්‍රයක් තමයි අපි ළමයින්ට ලබා දෙන්නේ. එතකොට පැහැදිලිවම කියනවා නිශ්චිත වූ කෙටි පිළිතුරු අපේක්ෂිතයි. අපි ප්‍රශ්න පත්‍රෙත් නිශ්චිත පිළිතුරු ලබා දෙන්න හැකි වෙන ආකාරයට ප්‍රශ්න සකස් කරලා තියෙනවා. ඒ තියෙද්දි සමහර අවස්ථාවලදී සමහර ළමයි අහලා තියෙන එක නයිදුම්කරුව අහලා තියෙන දෙයට වඩා සමහරු අනවශ්‍ය පිළිතුරු ලියන අවස්ථාවල් තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ ප්‍රශ්න පත්‍රයෙන් අපි ඔබ දැක්කා මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස තරමක් සාර්ථක කියන්නේ සාර්ථකව පිළිතුරු සැපයූ ප්‍රශ්න රාශියක් තිබුණා. නමුත් මේ දෙවැනි කොටස ඒ කියන්නේ ළමයා උත්තරේ ලියන්න ඕනේ. කියන්නේ අයදුම්කරු විසින් කෙටි පිළිතුරක් නිශ්චිත වූ කෙටි පිළිතුරක් සපයන්න ඕනේ. මොකද ඒ අයගෙනු පිළිතුර ගන්නෙ අයදුම්කරුවන්ගෙන් පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම ඒ දීලා ඒ විදිහට දීලා තියෙන ප්‍රශ්න පත්‍රේ දැන් බැලුවොත් මේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අයදුම්කරුව නිවැරදි පිළිතුරු සපයලා තියෙන ප්‍රතිශතය අඩුයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 37A කියන ප්‍රශ්නෙට 128ක් විතර තමයි නිවැරදි පිළිතුර සපයලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න මම මේ ප්‍රශ්න අංක වශයෙන් කියන්නම්. 37 ඉඳන් ප්‍රශ්න අංක 37 ඉඳන් 39 දක්වා ප්‍රශ්න සියල්ලටම අයදුම්කරුව නිවැරදි පිළිතුර සපයලා තියෙන ප්‍රතිශතය අඩුයි. ඊළඟට 41 වෙනි ප්‍රශ්නය 42 ප්‍රශ්නයේ සිට 44 වෙනි ප්‍රශ්නය දක්වාම ඊළඟ 45 වෙනි ප්‍රශ්නයේ සාර්ථක උත්තර ලියලා තියෙනවා. 158ක් විතර නිවැරදි පිළිතුර සපයලා තියෙනවා 45. නැවත වතාවක් ප්‍රශ්න අංක 46 සිට 50 දක්වාම ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ මේ යන්නේ අවසාන කොටස දක්වාම සාර්ථකව පිළිතුරු සපයලා නැහැ. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ අවසාන 50A 50B කියන කොටස් වලට 50A වලට 10ක් විතර තමයි 10 දශම ගාණක් තමයි නිවැරදි පිළිතුරු සපයලා තියෙන්නේ.
සියයට 7ක් විතර තමයි 50 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර සපයලා තියෙන්නේ. ඉතින් මේවට හේතු වෙන්න පුළුවන් මේ මීට කලින් මේ පිළිබඳව කතා කරා ළමයින්ට විශේෂ කරුණු පිළිබඳව මේ අපහැදිලිතාවය කියන්නේ නිසි අවබෝධයක් නොමැතිකම සංකල්ප සාධනෙ නොවීම ඒ වගේම මේ අර කලින් ඉගෙනගත්ත සංකල්ප වෙනත් අවස්ථාවකට භාවිත කිරීමේ හැකියාව නොමැතිකම ඊළඟ ප්‍රශ්නයේ තියෙන සුවිශේෂී වචන අපි පිළිතුර සුවිශේෂී කරලා අහලා තියෙනකොට ඒ වචන පිළිබඳව අවධානය අඩුක මේ කියන්නේ උදාහරණයක් විදිහට අහවල් දිනට ශේෂය සඳහන් කරන්න කිව්වහම මං හිතනවා මහාචාර්යතුමිය ඒ ගැන දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් අන ඒ වගේ ප්‍රශ්නයේ කඳේ තියෙන සුවිශේෂී වචන පිළිබඳව අවධානයක් යොමු කරලා තමයි මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඕනේ. ඉතින් මම කැමති මහාචාර්යතුමියගෙන් දැනගන්න ඇයි මෙහෙම වෙලා තියෙන්නේ අපි කොහොමද මේ දුර්වලතා අයදුම් කරුවන්ගේ මේ දුර්වලතා මග හරවා ගන්න කියලා. ඔව් දැන් අපි නැවතත් අර පෙර පරිදිම මේ ශිෂ්‍යයන් විසින් අඩු සාධන මත්තමක් මේ ප්‍රශ්නවලට දක්වා ඇත්තේ කුමක් නිසාද යන්න විග්‍රහ කරන්න කැමති. දැන් මෙතනදී විශේෂයෙන්ම මේ ප්‍රශ්නාංක 37 උදාහරණයක් ලෙස ගත්තොත් මෙහිදී තියෙන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක එම නැත්තම් තනි ව්‍යාපාරයක තනි ව්‍යාපාරයක ලාභය ගණනය කිරීම සිදු කිරීමටයි. එතකොට මේ සඳහා ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් ලාභ සමීකරණයක් ඇසුරෙන් සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තුලින්. මෙතනදී මේ ලාභ සමීකරණය පදනම් කරගෙන ලාභය ගණනය කිරීමක් තමයි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ. නමුත් ශිෂ්‍යයාට අර මූලික දැනුම පිළිබඳ තියෙන අඩුපාඩුව නිසා මෙතනදී අඩු සාධන මට්ටමක් දක්වලා තියෙනවා. 38 සහ 39 කියන ප්‍රශ්න සැලකිල්ලට ගත්තොත් නැවත තියෙන්නේ හවුල් ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ හවුල් ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු ඇසුරෙන් ලාභය ගණනය කිරීම සඳහා යොමු වීම වුණාට මෙහෙට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ළමයා කලින් ලබාගත් විදිත්ත සටහන් න්‍යාය ජර්නල් සටහන් තැබීම වගේ කරුණු සම්බන්ධ කර ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී අපි දකින කාරණාව තමයි ගනුදෙනු සටහන් කිරීමේදී ජර්නල් සටහන් දැක්වීමේදී ශිෂ්‍යයා විසින් දක්වපු අඩු හැකියාව නිසා 38 වෙනි ප්‍රශ්නයට මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස 39 වෙනි ප්‍රශ්නයට නිවිරිද ලෙස පිළිතුරු සැපීමේ හැකියාවක් ශිෂ්‍යයාට ලැබුණේ නැහැ. එතකොට 38 වෙනි ප්‍රශ්නයේදී යම්කිසි සිද්ධියක් දීලා ඒ සිද්ධියට අනුකූලව අපි කොහොමද ජර්නල් සටහන තබන්නේ කියන එකයි ශිෂ්‍යයා විසින් දක්විය යුතුව තිබුණා. ඉන්පසු ඒ ලැබුණු තොරතුරු පදනම් කරගෙන ලාභයට ඇති වූ බලපෑම පෙන්වීම තමයි 39 වෙනි ප්‍රශ්නයේදී බලාපොරොත්තු වුනේ. නමුත් ශිෂ්‍යයා මෙතනදී අර මූලික දැනුම පිළිබඳ තිබිච්ච අවබෝධය අඩුකම නිසාම ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු සැලකීම දක්වලා තිබුණේ නැහැ. ඉන්පසුව 41 ඉඳලා 44 ප්‍රශ්න නැවතත් සමාගම් ආශ්‍රිත ගිණුම්කරණයට සම්බන්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී නැවතත් කැමති රංගජීව හේරත් මහත්මයාට කියන්න ශිෂ්‍යයා පිළිතුරු දීමේ අඩු කුසලතාවයක් දැක්වේ ඇයිද කියන ගැන විග්‍රහයක් කරන ලෙස. ඔව් අපි බැලුවොත් පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ ප්‍රශ්නාංක 41 42 43 44 වගේ ප්‍රශ්න ගත්තාම මේ ප්‍රශ්න සියල්ලම නැවත වතාවක් මේ විෂය නිර්දේශයේ ගිණුම් කරන ප්‍රමිත කියන මාතෘකාව පදනම් කරගෙන තමයි සාකච්ඡා කරලා පරීක්ෂා කරලා තියෙන්නේ. ඒතර එතනදිත් අපිට පැහැදිලිවම දකින්න පුළුවන් දේ තමයි දැන් උදාහරණ විදිහට ගත්තොත් ප්‍රශ්නාංක 41 පරීක්ෂා කරලා තියෙන්නේ ප්‍රමිතාංක 16 සහ ප්‍රමිතාංක 8 කියන ප්‍රමිත දෙකම සම්බන්ධ කරලා තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ. දරන්නේ මේ වගේ අවස්ථාවකදී අපිට පැහැදිලිවම දකින්න පුළුවන් මේ දරුවන්ට ප්‍රමිත දෙකකින් සම්බන්ධ වෙන ගනුදෙනු දුන්නහම ඒ දෙක එකිනෙකට සම්බන්ධ කරලා කොහොමද
පිළිතුරක් ගොඩනගා ගන්න කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා කියන එක. ඊළඟ කාරණාව තමයි දැන් ප්‍රශ්නාංක 42ට ගියොත් එතනදී කෙලින්ම නිශ්චිතවම ප්‍රතිපාදන LKS 37 කියන ප්‍රමිතිය තමයි ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අංක 37 පදනම් කරගෙන තමයි ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. එතනදීත් ශිෂ්‍යෝ අසමත් වෙලා තියෙනවා මේ ප්‍රමිතියේ තියෙන මූලිකම කාරණයක්. ඒ කියන්නේ සාමාන්‍ය වගකීමක් කොහොමද වෙනස් කරන්නේ ප්‍රතිපාදනයකින් කියන එක මූලිකම කාරණාවක් තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ගිණුම් කරන ප්‍රමිතියක් ගත්තාම මේ ප්‍රමිතිය තුල මූලිකවම බලාපොරොත්තු වෙන දැනුම් මට්ටමක් තියෙනවා. ඊට පස්සේ ඒ දැනුම භාවිතා කරලා කොහොමද ගණනය කිරීම කරන්න කියන දෙවෙනි කාරණාවට යනවා. නමුත් ඇත්තටම මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මූලිකව දැනුම පිළිබඳ පරීක්ෂා කරලා තියෙන්නේ සාමාන්‍ය වගකීමකින් කොහොමද ප්‍රතිපාදනයක් වෙනස් වෙන්නේ කියන එක. නමුත් ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් උත් ශිෂ්‍යාවන්ගේ පැත්තෙන් අඩු ප්‍රතිශතයක් තමයි ලකුණු ලබාගෙන තියෙන්නේ. එතන අපිට පැහැදිලිවම දකින්න පුළුවන් මේ ගිණුම් කරන ප්‍රමිතවල න්‍යායාත්මක දැනුම පැත්තෙත් ශිෂ්‍යාවන්ගේ දුර්වලතාවයක් තියෙනවා කියන කාරණාව. ඊළඟට අපි ගියොත් ප්‍රශ්නාංක 43 මේ 43 වෙනි ප්‍රශ්නේ ඇත්තටම ගිණුම් කරන විෂය නිර්දේශයට මෑත කාලීනව ඇතුළත් උනේ. මොකද මේ ප්‍රමිතය අලුතෙන් හඳුන්වලා දුන්න ප්‍රමිතයක්. එතකොට සාමාන්‍යයෙන් මේක ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටසේ තියෙන ටිකක් නිපුණතා මට්ටම ටිකක් ඉහළ මට්ටමින් පරීක්ෂා කරන ප්‍රශ්නයක්. ඉතින් ඒකතනදිත් අපිට දකින්න පුළුවන් මේ අලුතෙන් හඳුන්වා දුන්න ගිණුම් කරන ප්‍රමිත සම්බන්ධව ශිෂ්‍යාවන්ගේ අවබෝධය පිළිබඳ අඩු මට්ටමක් දකින්න පුළුවන් කියන කාරණාව. ඊළඟට අපි ගියොත් එතනින් එහාට අවසාන ප්‍රශ්න කීපය. අවසාන ප්‍රශ්න කීපය තුළ විශේෂයෙන්ම කළමනාකරණ ගිණුම් කරණයේ සම්බන්ධ කොටස තමයි කළමනාකරණ ගිණුම් කරණය. ඒ කියන්නේ විෂය නිර්දේශයේ අවසාන මාතෘකා කීපය සම්බන්ධයෙන් තමයි ශිෂ්‍යයන්ගේ දැනුම පරීක්ෂා කරලා තියෙන්නේ. ඒතර එතනදී අපිට පැහැදිලිවම දකින්න පුළුවන් කාරණය තමයි මේ අවසාන ප්‍රශ්න කීපයටත් ශිෂ්‍යාවන්ගේ ගත්තාම පිළිතුරු ලබා දීමේ දුර්වලතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 47 වෙනි ප්‍රශ්නය තුළ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමක්. එතකොට ඒක බොහොම සරල මට්ටමේ ගණනය කිරීමක්. ඊළඟට අපි ගත්තොත් 48 වෙනි ප්‍රශ්නයෙන් කතා කරන්නේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කිරීම පිළිබඳව. එතකොට ඒකත් බොහොම මූලික මට්ටමේ අවබෝධය තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. එතකොට අපිට සමහර වෙලාවට සැකයක් මතුවෙනවා මේක විෂය නිර්දේශයේ අවසාන කොටස. අපි දන්නවා මේවා 13 වසරේ අවසාන කොටස වගේ තමයි පාසල් පද්ධතිය තුළ උගන්වන්නේ. එතකොට සමහර වෙලාවට ඇතැම් විට දරුවෝ පාසල්වලදී මේ පන්ති කාමරය තුළ මේ මාතෘකා සාකච්ඡා කරන අවස්ථාවේ නොසිටීමද මේ වගේ දෙවැනි කොටසේ විශේෂයෙන් මේ පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ කළමනාකරණ ගිණුම් කරන්නේ අවසාන නිපුණතා මට්ටම් කීපයෙන් පරීක්ෂා කරලා තියෙන ඉතාම සරල මට්ටමේ සමහර ප්‍රශ්නවලට උනත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැත්තෙන් නිවැරදි පිළිතුරු ලබා දීමට අපොහසත් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසාද කියන සැකය අපිට මතුවෙනවා. ඔව්, ඇත්තටම මේ ගැන මමත් යම්කිසි කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. රඟජීව හේරත් මහත්මයා කිව්ව විදිහට 46 සිට 50 දක්වා ප්‍රශ්නවලදී ශිෂ්‍ය පිළිතුරු සපයන්නේ කළමනාකරණ ගිණුම් කරණය හා බැඳි ප්‍රශ්නවලට. එහිදී නිපුණතා 14, 15 සහ 16 කියන කාරණා ගැන තමයි සැලකිල්ලට යොමු කරලා තියෙන්නේ. එතකොට මෙම කාරණා පිළිබඳ ශිෂ්‍යයාගේ මූලික දැනුම පිළිබඳ ගැටලු ඇති බව ඉතා පැහැදිලිව අපිට පෙන්නුම් කරන කාරණාවක්. එතකොට මෙතන මේ මූලික දැනුම අඩු වීමට පාසල් පැමිණීම සහ මූලික දැනුම අඩු වීම පිළිබඳ යම් කිසි විදියක සම්බන්ධයක් තිබිය හැකි කියලා අපිත් විශ්වාස කරනවා. ඊට අමතරව මේ ප්‍රශ්න පත්‍රයේ මේ 45න් පස්සේ වගේ වෙනකොට ශිෂ්‍යයාගේ කාල කළමනාකරණය පිළිබඳත් ගැටලු තියෙන බව පැහැදිලිවම පෙනෙනවා. ඒ නිසා අපි අර මුලදිත් කිව්වා වගේ හැමතිස්සෙම විෂය නිර්දේශයේ තුල තියෙන නිපුණතා, ඒවට තියෙන බර තැබීම සහ ප්‍රශ්න පත්‍රයේ තුල කාලය කළමනාකරණය කිරීම කියන කරුණු පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීම ශිෂ්‍යයන් විසින් සිදු කළ යුතුය. මේ අවස්ථාවේදී මම තවත් කැමති අපි විශ්වවිද්‍යාල මට්ටමින් සහ විභාග දෙපාර්තමේන්තු මට්ටමින් කරපු සාකච්ඡාවට ගුරුවරයෙක් ලෙස වසන්ත විජේතිලක මහත්මයාගේ අදහස් දැන ගැනීම. එම නිසා මම ආරාධනා කරනවා මේ පළමු ප්‍රශ්න පත්‍රයට
शिष्य दक्वला तिबुन साधनीय मट्टम गैन गुरुवरयेक लेस ओहुट इदिरिपत् किरीमट ऐति करुणु गैन अवधानय योमु करन लेस महाचार्यतुमियट ऐतिम पलवेनि पेपर एक गैन कथा करनकोट अभी दक्षिण देहत्तमा पलवेनि पेपर एक पिलियलवेन्नि संपूर्ण विषय निर्देश आवरणीय वेन विधियट ये विषय निर्देश संपूर्ण भारतीरतमा पेपर एक निर्माण वेन्नि इतकोट पलवेनि पेपर एक संपूर्ण करंटना शिष्यकुट मे विषय निर्देश पिलिबंद पुलुल दनुमक तेन्नोनि एहेम पुलुल दनुमक नुमैतिव मे पलवेनि प्रश्न पत्र सार्थकव पिलितुरु सपेयीमट शिष्यांट अपहासुयि एवगेम तमयि मे पलवेनि पेपर एके मूल प्रश्न एकेइंदला तिह दक्वा यनतुरु यन प्रश्न टीके ළමයා සාමාන්‍ය විදිහට කරගෙන යනවා ඒකේ ගණනය කිරීම හිමත් තියෙනවා එතකොට කාලය කළමනාකරණය කරගෙන යන්නේ නැතුව ප්‍රශ්න ටික කරගෙන යනවා එතකොට සාමාන්‍යයෙන් 31 ඉඳලා 50ට දක්වා ප්‍රශ්න වලට එනකොට ළමයාට ගොඩක් කාලය ගත වෙලා ඉවරයි එතකොට 31 ඉඳලා 50ට යන ප්‍රශ්න ටික ළමයා පිළිතුරු දෙන්නේ හදිස්සියේ හදිස්සියේ ප්‍රශ්න ටික කරගෙන යනවා එතකොට අපි දකිනවා පේපර් මාකින් කරනකොටම ගොඩක් ඉතුරු වෙලා තියෙන ඔය 31කින් ප්‍රශ්න පසුවට තියෙන ප්‍රශ්න වලට තමයි උත්තර ලියලා නැත්තේ. ඒකට හේතුව තමයි ශිෂ්‍යයාගේ කාලය කළමනාකරණය කියලා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා එතන. ඊට අමතරව තව මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර දෙනකොට ශිෂ්‍යයාට සිද්ධ වෙලා තියෙන ගැටලුව තමයි අපි දකින දෙයක් ගොඩක් ළමයා පන්ති කාමරයේදී බරතබන විෂයන් තියෙනවා. තමන් කැමැත්තක් දක්වන විෂයන් තියෙනවා. ඒ වගේම ටිකක් අර අකමැති විෂයනුත් තියෙනවා. ඒ මාතෘකාත් තියෙනවා. එතකොට ළමයා කැමැති මාතෘකාවලදී හොඳට පිළිතුරු සපයලා තියෙනවා. අර අකමැත්තක් දක්වන මාතෘකාවල ප්‍රශ්න වලට නිසියාකාරව පිළිතුරු සපයලා නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියන මාතෘකාවට ගොඩක් ළමයි කැමැත්තක් දක්වන අඩුයි. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට උත්තර දීමේදී ළමයා අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ගැටලුත් එක්ක පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ගොඩක් ළමයි අසාර්ථකත්වයන් පෙන්වනවා. තවත් අපි තව කරුණක් ඇරෙට ගත්තොත් ගොඩක් ළමයා අර කියවන්න තියෙන ප්‍රශ්නවලදී ළමයා ඒක අවබෝධයෙන් අවධානයෙන් හොඳට ප්‍රශ්නේ කියවන්නේ නැහැ. කියවන්නේ නැතුව පිළිතුරු සපයනවා. එතකොට ඒ අදාළ උත්තරේ නිවැරදිව දීලා නැහැ ශිෂ්‍යයා. මොකද ඒ කියවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් ගණනය කිරීම කරලා යම් ප්‍රශ්නවලදී නිර්මාණශීලී විදියට උත්තරයක් හොයාගන්න තියෙන තැන්වලදී ළමයා පොඩ්ඩක් අසාර්ථක වෙලා තියෙනවා. අන්නේ දැන් අපි පළවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 50ටම ගත්තොත් ඒ ගොඩක් අසාර්ථක වෙලා තියෙන්නේ මම ඔය ඔන්නෝය පැහැදිලි කරපු තැන්වල තියෙන ගැටලු නිසා. ඔව් අපි වසන්ත මහත්මයාගේ පැහැදිලි කිරීමෙන් පසුව නැවතත් අපි දැන් හිතනවා අපි ප්‍රශ්න පත්‍රයේ ගැන සාකච්ඡා කිරීම සිදු කළ යුතුයි දෙවන ප්‍රශ්න පත්‍රයේ ඇසුරෙන්. එතකොට මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඇසුරෙන් අපි සාකච්ඡා කිරීමේදී දෙවන ප්‍රශ්න පත්‍රය ගැන මුලින්ම ශිෂ්‍යයා විසින් දක්වා ඇති සාධන මට්ටම ගැන අවබෝධයක් ලබා දෙන මෙන් ගාත්‍රි අබේගුණසේකර මහත්මියට මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ආචාර්යතුමියනි. දැන් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ ප්‍රශ්න 6න් පළවෙනි දෙක අනිවාර්යයි. ඉතුරු ටිකෙන් තමයි ප්‍රශ්න 4ත් 3ත් තෝරන්න ඕනේ. දැන් මේකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි හින්දා ගොඩක් 100%කට ආසන්න සංඛ්‍යාව පිළිතුරු සපයලා තියෙනවා. නමුත් දෙවැනි ප්‍රශ්නය අනිවාර්ය වුණා 97%ක් විතර තමයි උත්සාහ කරලා තියෙන්නේ. අපි මේ ප්‍රශ්න පත්‍රය ගත්තොත් අඩුම ප්‍රතිශතයක් තෝරලා තියෙන්නේ 6වෙනි ප්‍රශ්නය 152%ක් විතර තමයි 6වෙනි ප්‍රශ්නේ තෝරලා තියෙන්නේ. ඉතින් අර මෙතෙන්දි මට සම්බන්ධ කරන්න වෙනවා අර ගුරු මහත්මයා කිව්වා වගේ දරුවන්ට තියෙනවා මේ ජනප්‍රිය මාතෘකා සහ අකමැති මාතෘකා. ඉතින් සමහර විට එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අපිට විෂය නිර්දේශයේ කොටස් අතාරින්න බෑ. දැන් මේ මහාචාර්යතුමිය ඇතුළු කණ්ඩායම මෙතන ප්‍රකාශ කරා මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන්න තමයි මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ.
එනිසා අකමැති කියලා අතෑරලා ඉන්න බෑ. ඉතින් දැන් මේකේ අපි පළවෙනි ප්‍රශ්නේ ගැන අවධානය යොමු කරොත් අනිවාර්ය ප්‍රශ්නේ වුණත් පළවෙනි ප්‍රශ්නයට ළමයින්ගෙන් 142ක් විතරම දැන් මේ ප්‍රශ්නෙට වෙන් කරපු ලකුණු 20ක් තියෙනවා. 20ෙන් ළම අයදුම් කරුවන්ගෙන් 142ක් විතරම අරන් තියෙන ලකුණු 0.5 අතර. ඒ කියන්නේ අඩු ලකුණු ගත්ත කාණ්ඩේ තමයි වැඩි මේ අනිවාර්ය වූ පළවෙනි ප්‍රශ්නෙට. මේ තමයි මේකේ තියෙන විශේෂ ලක්ෂණ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය තෝරලා නැහැ. 152යි තෝරලා තියෙන්නේ. ඒ වුණාට තෝරගත්ත ළමයි හොඳින් ලකුණු අරන් තියෙනවා. ඉතින් මේ මේ ආකාරයට මේ ප්‍රශ්න පත්‍රයේ සාධන මට්ටම බැලුවොත් මේ ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ප්‍රශ්න තෝරා ගැනීම සහ ප්‍රශ්නවලට ලකුණු ලබා ගැනීම පිළිබඳ තොරතුරු මෙතන ඇතුළත් වෙනවා. ඊළඟට අපි මේ ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අපි විශ්ලේෂණය කරලා තියෙනවා. ප්‍රශ්නවල කොටසින් කොටස විශ්ලේෂණයක් කරලා තියෙනවා. ඉතින් පොදුම සමස්තයක් වශයෙන් බැලුවොත් දැන් මේක බැලුවහම තේරෙනවා සමහර ප්‍රශ්නවල සමහර කොටස් වලට පිළිතුරු සැපෙීම මේ කියන්නේ අයදුම් කරුවන් අසාර්ථක වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ තුන්වෙනි ප්‍රශ්නයේ කොටස් තුනම අපි බැලුවොත් 150කට අඩු ප්‍රතිශතයක් තමයි සාර්ථකව පිළිතුරු ලියලා තියෙන්නේ. ඊටත් වඩා අඩු තත්ත්වයක් පෙන්눔 කරනවා හතරවෙනි ප්‍රශ්නයේ බී කොටසේ තියෙන්නේ 2 3 4 කියන කොටස් තුනටම 130කටත් වඩා අඩු පිරිසක් තමයි සාර්ථකව පිළිතුරු සපයලා තියෙන්නේ. ඊළඟට බැලුවොත් පස්වෙනි ප්‍රශ්නේ බැලුවොත් මම මේ පෙන්වන්නේ පැහැදිලිවම අයදුම් කරුවන්ගේ අඩුපාඩු තියෙන සාධන මට්ටම අඩු ප්‍රශ්න කෙරෙහි තමයි මම මේ අවධානය යොමු කරන්නේ. පස්වෙනි ප්‍රශ්නේ බී කොටස බලන්න හැම කොටසකටම වගේ මේ අයදුම් කරුවන්ගේ දැන් පළවෙනි කොටසට නම් 151ක් විතර සාර්ථක උත්තර ලියලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ 3 4 5 කියන එක කියන්නේ පහේ බී වල 3 4 5 කියන කොටස් වලට අයදුම් කරුවන්ගේ සාධන මට්ටම අඩුයි. ඒ වගේම 6 වෙනි ප්‍රශ්නේ 5 වෙනි කොටසටත් තියෙන අයදුම් කරුවන්ගේ තියෙන සාධන මට්ටම පිළිබඳව සෑහීමකටපත් වෙන්න බෑ. මොකද මේ විෂය නිර්දේශය ආවරණය කරලා අවුරුදු දෙකමාරක් මේ විෂය ඉගෙනගෙන මේ ළමයා විභාගයට සූදානම් වෙලා හොඳින් සූදානම් වෙලා ඇවිල්ලා මේ විදිහේ 130කටත් වඩා අඩු සාධන මට්ටමක් දකින්න තියෙනවා නම් එතන කුමක් හෝ ගැටලුවක් තියෙන්න ඕනේ. ඉතින් මේ විද්වත් මණ්ඩලයට මම යොමු කරනවා මේ මේ අඩුපාඩුයි අපි දකින්නේ මේවා අයදුම් කරුවන් තුලින් ඉවත් කරන්නේ කොහොමද, මේ සඳහා පාසල සහ පන්ති කාමරේ මොන විදිහට සකස් විය යුතුද කියන එක ඇත්තටම ඔබගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි එතන ඉඳලා නැවතත් අපි ප්‍රශ්න පත්‍රය ගැන අවධානය යොමු කරොත් දැන් නැවතත් මම දක්වන්න කැමතියි මේ ප්‍රශ්න පත්‍රය තුල මේ එක එක් ප්‍රශ්නය කුමන නිපුණතාවයන් හා බැඳී පවතිනවාද කියන කාරණාව ගැන. පළමු ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පැහැදිලි කිරීම අවස්ථාවේදී මම දැක්වුවා වගේම මෙතනදී පළමු ප්‍රශ්නය නිපුණතා 12ත් දෙවන අනිවාර්ය ප්‍රශ්නය නිපුණතා 14ත් මත සකස් වෙලා තියෙනවා. එතකොට මෙම රූප සටහන තුල ඔබට දකින්න පුළුවන් 3 සිට 6 දක්වා ප්‍රශ්නවලදී අපි සැලකිල්ලට අරගෙන තියෙන නිපුණතාවයන් මොනවාද කියන දේ. එතකොට මෙතනදී අපිට විශේෂයෙන්ම අපි ප්‍රශ්න කීපයක් ගැන පමණක් විග්‍රහ කරන්න තීරණය කරා. ප්‍රථමයෙන්ම ප්‍රශ්නාංක 1 අනිවාර්ය ප්‍රශ්නය සමාගම් හා බැඳි. ඉන්පසු ප්‍රශ්නාංක 4B සහ 5B කියන ප්‍රශ්න දෙකේ අපි දකිනවා සාධනීය මට්ටමේ අඩු බවක්. එබැවින් මෙම ප්‍රශ්න ගැන මෙතනදී අපි සුවිශේෂී අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම රංගජීව හේරත් මහත්මයාට ආරාධනා කරනවා 4 පළමු ප්‍රශ්නය සමාගම් හා බැඳි ප්‍රශ්නයේ ඇයි ශිෂ්‍යයෝ දුර්වලභාවයක් දක්වලා තියෙන්නේ කියන එක ගැන ප්‍රකාශයට යම්කිසි විග්‍රහයක් කරන ලෙස. ඇත්තටම පළවෙනි ප්‍රශ්නය සමාගම් ප්‍රශ්නය කියලා සාමාන්‍යයෙන් දරුවෝ හඳුන්වන්නේ මේක ගුණුම් කරන විෂයේ අනිවාර්ය ප්‍රශ්නයක්. නමුත් අපි දකිනවා මේ පසුගිය වසරේ විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කරනකොට මේ අනිවාර්ය ප්‍රශ්නයට ශිෂ්‍යෝ තුනිතුරු ලබා දීලා තියෙන මට්ටම ඒතරම් සතුටුදායක නැහැ. එතනදී අපි ප්‍රධාන වශයෙන් දකින කාරණයක් තමයි දැන් සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න
අවශ්‍ය කරන මග පෙන්වීම තමයි මූලික වශයෙන් ගිණුම් කරන ප්‍රමිත වලින් සිද්ධ කරන්නේ. එතකොට විෂය නිර්දේශය තුළ මම කන්නුත් සඳහන් කරා ගිණුම් කරන ප්‍රමිත 10ක් වගේ තියෙනවා. එතකොට මේ ප්‍රමිත වෙන වෙනම විෂය නිර්දේශ තුළ සාකච්ඡා වෙනවා. හැබැයි ශිෂ්‍යයින්ගෙන් බලාපොරොත්තු වෙනවා සමාගමක මූල ප්‍රකාශන පිළියෙල කරනකොට අර විවිධ මාතෘකා යටතේ ඉගෙනගත් ගිණුම් කරන ප්‍රමිත කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ මූල ප්‍රකාශන කට්ටලයක් පිළියෙල කරන්න කියන අවබෝධය. මෙන්න මෙතන තමයි අපි දකින්නේ ශිෂ්‍යාවන්ගේ පැත්තෙන් ප්‍රධාන වශයෙන් අඩුපාඩු සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ අය සාමාන්‍ය සමාගම් ගිණුමක ආකෘතියකට මූල ප්‍රකාශන කට්ටලේ හදාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මෙම අභ්‍යාසය තුල පළවෙනි ප්‍රශ්නය තුල ප්‍රමිත කීපයක් ඍජුව සම්බන්ධ කරලා තියෙනවා ගැළපිලිවලදී. මෙන්න මේ ගැළපිලි සම්බන්ධයෙන් ලකුණු ලබා ගැනීමේදී ශිෂ්‍යෝ දුර්වලතාවයක් තියෙනවා කියන එක තමයි මූලිකවම අපිට නිරීක්ෂණය වුණේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂා කිරීමේදී. ඒ නිසා විශේෂයෙන් අවධාරණය කරන්න කැමති කාරණේ තමයි මේ ගිණුම් කරන ප්‍රමිත කියන එක වෙනම මාතෘකාවක් විදිහට ඒ දැනුමත් අවබෝධය තියෙන්නත් ඕන. ඒක තමයි පළවෙනි ප්‍රශ්නපත්‍රයේදී සාකච්ඡා කරන්නේ. හැබැයි ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ ගිනු මොකද අපි ගත්තොත් නිපුණතා අංක 11 දී විෂය නිර්දේශය තුළ පැහැදිලිව සඳහන් කරන්නේ ගිනුම් කරන ප්‍රමිත භාවිතා කරමින් සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කියන කාරණය තමයි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන නිපුණතාවය. මෙන්න මේ නිපුණතාවය ළඟා කර ගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාව අපොසත් වෙලා තියෙනවා කියන කාරණාව තමයි මෙතනදී මතක් කරන්න කැමති. ආදායම් ප්‍රකාශනය පිළියෙල කිරීම සහ එම ව්‍යාපාරයක් ඇසුරෙන් බැංකු සැසඳුම් ප්‍රකාශනයක් පිළියෙල කිරීම කියන කාරණාව ගැන. එතකොට අපි දැක්ක පළමුණු ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ සහ කෙටි හා නිශ්චිත පිළිතුරවල පිළිතුරු සැපීමේදී ශිෂ්‍යයා අර මූලික දැනුම ප්‍රමාණවත්ව අනිකුත් ප්‍රශ්නවලට එකතු කරගන්නේ නැති බව. මෙයත් මේ අවස්ථාවේදී අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන අපේ ව්‍යාපාරය ලෙස අපි සැලකිල්ලට ගන්න ලාභ අලමුණු කර නොගත් ව්‍යාපාරයක් වුණාට එහි ආදායම් ප්‍රකාශනය පිළියෙල කර ගැනීමේදී අපි පදනම් කළගත යුත්තේ අනිකුත් ව්‍යාපාර සම්බන්ධයෙන්ුත් අපි සැලකිල්ලට ගන්නා මූලික දැනුමම තමයි. නමුත් ශිෂ්‍යයා අර සමහර විට වසන්ත මහත්මයා කිව්වා වගේ මෙම විෂය කොටස ඒතරම් පාසලේ ජනප්‍රිය නොවන නිසාද කොහෙද එවැනි සහසම්බන්ධයක් වුන් දකින්නේ නැහැ. ඒතර අපි ඒ නිසාම මූලික වශයෙන් අවබෝධය පිළිබඳ ඝට්ටනයක් දකින්නවා. ඒ නිසාම සාධන මට්ටමේ අඩු බවක් දකින්නවා. අනිතක මෙතනදී අපි තවත් අවධාරණය කරන්න කැමති අපි සාමාන්‍යයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශ බොහෝ විට කතා කරලා තිබුණේ පහුගිය ප්‍රශ්න පත්‍රවල වෙනත් වර්ගයේ ව්‍යාපාර සම්බන්ධයෙන්. මේ තමයි අපි මං හිතන්නේ කාලෙකට පස්සේ ප්‍රථම වතාවට මේ ප්‍රශ්න පත්‍රය තුල තමයි අපි දකින්නේ ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාරයක් ඇසුරේ. එතකොට ව්‍යාපාරය වෙනස් වුණාට බැංකු සැසඳුම් ප්‍රකාශනය හදන ආකාරයේ මූලික දැනුම ළමයට තිබුණා නම් ගැටලුවක් නැතුව ශිෂ්‍යයාට ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට අපි 5B ප්‍රශ්නය බැලුවොත් එය කළමනාකරණ ගිණුම්කරණය හා බැඳිච්ච නිපුණතා අංක 15ත් එක්ක තියෙන ප්‍රශ්නයක්. මෙතනදී ලාභ පරිමා විශ්ලේෂණය සමච්ඡේද ලක්ෂ්‍ය ඇසුරෙන් තීරණ ගැනීමේ ක්‍රියාව. මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලබාගෙන තියෙන ආකාරය දැක්කම පළමු කොටසේ ඉඳලා අවසාන කොටස වෙනකොට අපි දකිනවා ක්‍රමිකව ලකුණු අඩුවීමක් තියෙනවා 5B ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයා පළවෙනි දෙවනි මට්ටමේදී යම් මට්ටමක සාර්ථකත්වයක් දැක්ුවත් පල්ලෙහාට එනකොට වඩා තීව්‍ර ලෙස මෙය සම්බන්ධ කළ යුතු දැනුම භාවිතා කරලා අර්ථකථනයක් කරලා විශ්ලේෂණයක් කරන තැනට එනකොට ශිෂ්‍යයා විසින් දක්වන්නේ දුර්වල බවක්. එතකොට මේ ගැන තවදුරටත් යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න මම ආරාධනා කරනවා වසන්ත මහත්මයාට. ඇත්තටම ඒ දෙවෙනි පේපර් එක ගැන කතා කරද්දී සමාගම් ගාන සම්බන්ධයෙන් ළමයි දක්වන
විදිය කොහොමද කියලා රංගජීව මහත්මයා කතා කරා. ඒකට මාත් එකගයි. මොකද අපි ප්‍රමිතත් එක්ක එකට සමාගම් ගන්න හදනකොට කල්බදු ප්‍රමිතේ අපි වෙනම හදනකොට ළමයා ඒක හොඳට හදනවා. හොඳ මේ ගැටලුවක් නැතුව කල්බදු ප්‍රමිත කරගෙන යනවා. හැබැයි ඒ කල්බදු ප්‍රමිතය සමාගම් ගානක් ඇතුළට දාලා ඒ වගේ වර දේපල පිරියත උපකරණ කියන ප්‍රමිතේ වෙනම හදනවා නැමත සමාගම් ගාන ඇතුළට දාලා එකට හදනකොට ළමයා ටිකක් ඒක ටිකක් මේ අසාර්ථක වෙනවා ඒකට එකතු කරලා හදද්දි. අන්න ඒක තමයි ඔය සමාගම් ගානේදී ගොඩක් ළමයි දක්වන දුර්වලතාවය අර වෙන වෙනම හදන එක එකට එකතු කරලා ගැළපිලි ටික දාලා හදනකොට ළමයා අසාර්ථකයි. ඒ වගේම අර තව ප්‍රශ්නයක තිබ්බා මේ ලාභාරම් කර නොගත් සංවිධාන පාඩමයි බැංකු සඳුන් පාඩමයි දෙක එකට කරලා ගානක් හදලා තිබුණා. එතකොට අනේ එතනදිත් මේ ප්‍රශ්නෙම තිබුණා. මොකද බැංකු සඳුන් කියන පාඩම වෙනම හදනකොට දරුවා හොඳට මේ පාඩම කරනවා. ඒ වුණාට ඒ බැංකු සඳුන් ගාන අර ලාභාරම් කර නැංගත් කියලා තවත් මාතෘකාවක් එක්ක සම්බන්ධ කරලා එකට ගාන දිනුනාට පස්සේ ළමයා එතනදි පොඩ්ඩක් අසාර්ථක වෙනවා ගාන හදන්න. අන්නේ ඒ වගේ දුර්වලතා ළමයි තුල පෙන්නනවා ඒ අර භාවිතා කිරීමේදී වෙන වෙනම හදපු එක එකට එකතු කරලා ගානක් නිර්මාණය කරනකොට ඒ ගාන පිළියෙල කරන්ඩ ශිෂ්‍යයන් පොඩි අසාර්ථකභාවයක් පෙන්눔 කරනවා. මෙම කරුණු පදනම් කරගෙන අපි සමස්තයක් වශයෙන් අවසානයේදී කියන්න කැමති ශිෂ්‍යයෙකු විසින් වැඩි දුර අවධාරණය කළ යුතු කරුණු කොමනවාද කියන එක. දැන් මෙතනදී අපි මූලික වශයෙන්ම මේ හැම සාකච්ඡාවකදීම දැකපු දෙයක් තමයි ශිෂ්‍යයාගේ මේ මූලිකාංග පිළිබඳ දැනුම මූලධර්ම පිළිබඳ දැනුම පිළිබඳ යම් කිසි විදියක අඩු බවක් තියෙනවා. ඒතර ශිෂ්‍යයෙක් විසින් අන්න ඒ කියන දේ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕනේ. අපි නොයෙකුත් ව්‍යාපාර සම්බන්ධයෙන් මූල ප්‍රකාශන පිළියෙල කරනවා වෙන්න පුළුවන් අර්ථකථන දෙන්නවා වෙනවා වෙන්න පුළුවන් මේ මූල ප්‍රකාශනවල තොරතුරු ඇසුරේ. නමුත් මේ සඳහා පදනම් වන සංකල්ප මූලිකාංග පිළිබඳ හොඳ අවබෝධයක් ශිෂ්‍යයෙකුට තිබිය යුතුයි කියන එක. ඒ වගේම අවසාන කාලයේදී ශිෂ්‍යයා පාසලට පැමිණීමේ දුර්වලතාවයක් ඇති බව ගුරුවරුන් විසින් කියනවා. එතකොට අන්න ඒ ගැනත් අපි හිතනවා මේ අවධාරණය විය යුතුයි කියන එක. සැලකිල්ලෙන් ප්‍රශ්න තෝරා ගැනීම කාල කළමනාකරණය වගේම පෙරවැඩ ඉදිරිපත් කිරීමත් ඉතා වැදගත් බවක් දක්වනවා. මොකද අවසාන පිළිතුරට වඩා ගිනුම් කරණයේදී අපි හුඟක්ම ලකුණු ලැබෙන්නේ ක්‍රමිකව මේ පිළිතුර ළඟට ළඟා වූ ආකාරය ගැන පැහැදිලි කිරීමක් කිරීම සම්බන්ධවයි. එම නිසා මේ විෂය නිර්දේශ මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපීමේදී ශිෂ්‍යයෙකු විසින් හැම පත්‍රයේ ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් පටන් අරගන්න කියන එක අපි නැවතත් අවධාරණය කරනවා. එසේම එම ප්‍රශ්නය තුල තියෙන කොටස් ක්‍රමවත්ව ඉදිරිපත් කරන්න පෙරවැඩ ඉදිරිපත් කරන්න කාලය කළමනාකරණය කරන්න කියන කාරණා නැවතත් අවධාරණය කරන්න කැමතියි. මම හිතන්නේ අපි මේ ගැටලුව දැක්කා විතරක් නෙමේ මේ ගැටලුව වෙනුවෙන් යම් කිසි විසඳුමක් ලබා දීම තමයි මේ රූපවාහිනි වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අවසානයේ මම ආරාධනා කරනවා ආචාර්ය කුසුම් මහත්මියට ජාතික අධ්‍යාපනය ආයතනය වෙනුවෙන් ඉදිරියේදී මේ කෙරෙන වැඩසටහන ගැන යම් කිසි සමාලෝචනයක් කරන ලෙස. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමියනි. ඇත්තටම ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සම්බන්ධනය කිරීමේ ප්‍රධාන වගකීමක් යටතේ ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියේදී දරුවන් නිවසේ සිට ඉගෙනීම සඳහා යොමු කිරීම සඳහා සහ ඉගෙනීමට අත්වැලක් සැපීම සඳහා මේ ආකාරයේ රූපවාහිනී වැඩසටහන් සකස් කරලා ළමයින්ට ඉදිරිපත් කරන්න වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. එහි පළවෙනි සාකච්ඡාව තමයි අද දිනේ ගිනුම් කරන විෂය සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුනේ. එම වැඩසටහන ඉදිරි සතියේ 20 වෙනිදා ඉඳලා ප්‍රකාශයට පත් වෙනවා. ඒ වගේම 22 වෙනිදා ඉඳලා අපි විෂය මාතෘකාවලට අදාළව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරනවා. එහිදී අපි විශේෂ අවධානයක් යොමු කරනවා 13 ශ්‍රේණියේ 3 වෙනි වාරයට අයත් වන මාතෘකා කෙරෙහි. එහිදී ගිනුම් කරන විෂය ගත්තාම පිරිවැය ගිනුම් කරන්නේ ලාභ පරිමා විශ්ලේෂණය හා ආයෝජන තීරණ කියන පාඩම් කෙරෙහි අවධානය යොමු කරලා පාඩම් 24ක් අපි සකස් කරලා ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ කාර්යය මේ වීඩියෝ වැඩසටහන් සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ
පවරන්නට යෙදුනේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමත් සමග ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත් වීමත් සමග දිවයිනේ සිටින දක්ෂ ගුරු මහත් මහත්මින්හා විශ්වවිද්‍යාලවල සිටින දක්ෂ මහාචාර්ය මහත් මහත්මින්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන් අපි සකස් කරලා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට අපේ ස්තුතිය පුදකරන්න අපි කැමැතියි. බොහොමත්ම ස්තුතියි. ගුරුගෙදර අපේ පන්ති කාමරයෙන් උසස් පෙළ ගණකාධිකරණයේ විෂය හදාරන සිසු දරු දැරියන්ට ඉතාම වැදගත් විෂය කරුණු රැසක් දැනගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අපට දැන් පුළුවන් ඉතාම සැහැල්ලුවෙන් යුතුව හොඳ අවබෝධයකින් යුතුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න. අපේ විභාගයේ පිළිබඳවත් ඒ වගේම මේ විෂය පිළිබඳවත් විෂය කරුණු රැසක් මේ වැඩසටහනේ අපට දැනගන්න අවස්ථාව ලැබුණ නිසා හොඳයි ඔබ කැමති ඇති මේ වැඩසටහන නැවත නැවත නරඹන්න නේද? ආ ඔන්නයකට අවස්ථාවක් තිබෙනවා. ඒක නම් මං කියන්නම්. ඔබට පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට පිවිසෙන්න www.ni.lk කියන වෙබ් අඩවියෙන් මේ වැඩසටහන නැවතත් මුලින් ඉඳලා ඔබට නරඹන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් අර මේ අවස්ථාවේදී සඳහන් වුණු විශේෂ කරුණු නැවතත් ඔබට තහවුරු කරගන්නටත් ඒ අවස්ථාව ලැබෙනවා. හොඳයි. අපි දැන් මේ සිංහල මාධ්‍ය වැඩසටහනෙන් සමු අරගෙන අපි සූදානම් වෙනවා දැන් දෙමළ මාධ්‍ය සිසු දරු දැරියන් වෙනුවෙන් දෙමළ මාධ්‍ය වැඩසටහනට යොමු වෙන්න. හැබැයි අපි මේ විද්වත් මණ්ඩලයට ස්තුතියි කියනවා මේ අවස්ථාවට එකතු වීම පිළිබඳව. ඒ වගේමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ති සේනාරත් මහත්මියට තවදුරටත් රැඳී සිටින්නට වෙනවා. දෙමළ මාධ්‍ය සිසු දරු දැරියන් වෙනුවෙන් මේ වැඩසටහනේදී මේ වටිනා අදහස ඉදිරිපත් කරන්න. එම අවස්ථාවට එක් වෙනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස් එස් විරහසන් මහතාත් පෙරදින විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ පීඨාධිපති ආචාර්ය එම් ඇල්ෆ්‍රඩ් මහතා වගේම කොටේන ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ ගණකාධිකරණ විෂය ආචාර්ය එස් ඩබ්ලිව් ජෝර්ජ් මහතා. ඉතින් අන්න එම විද්වත් මණ්ඩලයෙන් තමයි ඔබට දෙමළ මාධ්‍ය වැඩසටහනේ විශේෂ කරුණු සම්නිවේදනය කරන්නේ. එහෙමනම් අදින සිසු දරු දැරියනි එම වැඩසටහන සමග දැන් ඔන්න එක්ක